ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහා පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ මිල සූත්‍රය අනුව වත්මන් ආණ්ඩුවද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළා. Welcome to Cinnamon Life, South Asia's biggest entertainment hub where awe awaits. මගේ නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න. යනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 21කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 311ක්. රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල සංශෝධනය කර නැහැ. රුපියල් 307ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 24කින් අඩු කෙරෙනු අතර එහි නව මිල රුපියල් 283ක්. එමෙන්ම සුපිරි ඩීසල් ලීටර එක මිල අඩු කර ඇත්තේ රුපියල් 33කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 319ක්. භූමි තෙල් මිලද රුපියල් 19කින් අඩු කෙරෙනු අතර එහි නව මිල රුපියල් 183ක් වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල අඩු කිරීමට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියවර ගත්තා. එමෙන්ම සිනොපෙක් සමාගමද මීට සමගාමීව ඉන්ධන මිල අඩු කර තිබෙන අතර එම සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව රුපියල් 3ක් අඩුවෙන්, එනම් රුපියල් 280කටයි. මෙලෙස ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. අපි බලාපොරොත්තුනේ රුපියල් 100ක් අඩු කරයි කියලා. විපක්ෂයේ කට්ටිය කෙනෙහිලිකම් කරන නිසා තමයි පොඩි ගාණක් අඩු කරේ. නැත්තම් රුපියල් 100කින් අඩු කරන්න තමයි මම හිතන්නේ. මේක බලාපොරොත්තු හිටියේ කියන එක තමයි මට මේ කියන්න තියෙන්නේ. අපේ අම්මා කියලා වැඩ නැන්නේ. මා සතුරක් ආ. ඉස්සර ගහපු මිලයි දැන් මිලයි එක බැලුවම පස්සේ ලොකු සහනයක්. අපු හොඳටම ඇති. හොඳටම ඇති. පොඩ පොඩ තමයි. දැන් ඕනේ අපිට. හරිම හොඳයි මේ විදිහට දිනනවා. හරිම හොඳයි ඉස්සරට යන්න. සතුටුනේ. අනිවාර්යෙන් සතුටුයි. සාමාන්‍යයෙන් දැනීමක් තියෙනවා. තෙල් ගාස්තු අඩු වෙච්ච එක. තව ඉස්සරහට ඉතින් හොඳ වෙයි. දැන් තමයි නියම ක්‍රමයට වෙන්නේ. මෙච්චර කල් කෑ අපු එකනේ කරේ කට්ටිය. 100 ගානක් අඩුනා කියලා ආරංචිය තිබුණේ. පොඩි දැමිල්ලක් තියෙනවා ඉතින් නැත්තේ නෑ. සතුටුද? මදේ දෙන්නේ. 24ක් අඩු වෙනවා කියන්නේ ගොඩක් සහනයක්. අනිත් තාණ්ඩු වලින් අඩු කරේ රුපියල් 10යි 5යි. දැනට ඇති හැමදේම එක පාට ගොඩක් අඩු කරන්න අමාරුයි නේද? මේ අතර සැප්තැම්බර් පළමුවනදා රුපියල් 10කින් සහ ඊයේ මධ්‍යම රාත්‍රියේ රුපියල් 24කින් ඔටෝ ඩීසල් මිල අඩු කිරීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බස් රථ ගාස්තු 4.24කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 28ක්ව පැවති සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 2267ක්ව පැවති උපරිම ගාස්තු රුපියල් 2170 දක්වාත් අඩුවනු ඇති. රුපියලේ රුපියල් දෙකේ මාරු මුදල් නැහැ. විශේෂයෙන්ම මගී ජනතාවත් කොන්දොස්තරවරයාත් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. මේ නිසා කියන්නේ අපේ අතේ පාඩුවට හෝ අවම බස් ගාස්තුව රුපියල් 25 සීමාවට ගෙනාවට කිසිදු ගැටලුවක් නැහැ. මේ අතර අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ ගාස්තු අඩු නොකරන බව එම සංගම් පවසනවා. අපි ලොරි ටෝක් දීලා මේ ගණන් අඩු කරනවා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වෙනවා මේ වෙලාවේ. අපිත් බලාපොරොත්තු රුපියල් 100කින් විතර අඩු වුණා නම් දෙමව්පියන්ට සහනයක් දෙන්න. නමුත් රුපියල් 250ක්වත් වගේ වෙනවා නම් ඩීසල් වල බිල එනවා නම් අපිට යම් කිසි සාධාරණයකට එන්න පුළුවන්. මේ අතර ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් නව රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ඔබතුමා දේශපාලනයේ ඉඳලා බොහෝ වෙලාවක කිව්වා මේ ඉන්ධන මට අධික බලපෑමක් ආයතන කරගෙන මේ පත්තේ තමයි ඉන්ධන මිල අධික ලෙස රැකගෙන තියෙන්නේ. හැකි ඉක්මනින් මේ ඔබතුමාලගේ අංග කාමී ප්‍රතිපත්ති ලක් කර ජනතාවට සහනදායක ලෙස ඉන්ධන ලබා ගන්න පුළුවන් කියලා. තෙල් මිල විශාල වශයෙන් අඩු කරන්න අපි කැමති. නමුත් එහි ලාභ පාඩු තත්ත්වය ගැන අධ්‍යයනයකින් තමයි එක කළ යුතු වන්නේ. එකපාර 100 ගණන් 200 ගණන් වලින් අඩු කරොත් එතන මූල්‍ය තත්ත්වයට ඒක බලපෑමක් වෙනවා. තෙල් මිල සූත්‍රය අනුවද පසුගිය රජය අඳුන්නේ නැත්නම් ඔබතුමන්ලා නිකන් බලලා ඇත්තටම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මේ පිළිබඳ සමාලෝචනයක් කරලා ඒ අනුව තමයි අඩු කිරීම කරන්නේ. මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මිල සූත්‍රයටම අනුව නෙමෙයි. ඇත්තටම අපි දැන් තෙල් මිල ගත්තොත් මේ අපි විකුණන්නේ ගිය මාසේ ගෙනාපු තෙල්. එතකොට දැන් මේ මිල නියම කරලා තියෙන්නේ මිල සූත්‍රයට අනුව. සමහරු බලාපොරොත්තු වුණා අර වළං කඩේට පැනපු ගොනා වගේ අපි දැන් කියපු විදියට දේශපාලන තීන්දුව ගනි. එහෙම එකක් නෙවෙයි. ජනාධිපතිතුමා මේ තීන්දුව ගන්නකොට මේ රටේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට තීන්දුව ගන්න. එහෙම නැත්නම් මැතිවරණ මූලික කරගෙන තීන්දුව ගන්න. මෙන්න මේ ප්‍රතිපත්තිය කොහොමද ගොඩ දාන්නේ කියන එක මත ඉඳගෙන තමයි තීරණය කරන්නේ. මේ මිල සූත්‍රය හඳුන්වලා දීලා තිබුණා. ඒක කැබිනට් එකට දාලා නීතිගත වෙලා තියෙන්නේ. එතකොට ඒකට අනුව තමයි තෙල් මිල තීන්දුව කරලා තියෙන්නේ. ලෝක වෙළඳ පොලේ ප්‍රයිස් එක හුඟක් අඩු වෙලා තියෙනවා කියලා ජනතාවගේ මතයක් තියෙනවා. ඒ අඩුව තමයි ඇත්තටම මේ ලැබිලා තියෙන්නේ. ඉන්ධන මිල අඩු කිරීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. නිමි බොරතෙල්, පිරිපහදු තෙල්, පෙට්‍රල්, ඩීසල් ඇතුළු සියලු දේ අඩු වෙලා තියෙන මොහොතක එතුමා සහ සුනිල් හඳුන්නෙtti එතුමාගේ ආණ්ඩුවක තුල මුදල් ඇමතිවරයා කීප ප්‍රකාශ අනුව ගසා කන සූත්‍රයටම ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි අපි විරුද්ධ අපි එරෙහි.
අසාධාරණව පවතින පරිපාලන විඳ 104 ලාභාංශය ඉවත් කරොත් ගැටලුවකින් තොරව 83.750කින් අඩු කරන්න පුළුවන් පෙට්‍රල් ලීටරය. ඊළඟ තමයි 95 රුපියල් 72ක් අඩු කරන්න පුළුවන් ඩීසල් ලීටරේ රුපියල් 86කින් අඩු කරන්න පුළුවන් එක. ඔබතුමා පෙන්නපු සූත්‍රය අනුව කංචනගේ සාක්කුවට 160ක් ගියා කියපු සුනිල් හඳුන්නැති මහත්තයාම කියපු සූත්‍රය අනුව රුපියල් 86කින් අවමේ අඩු කරන්න තිබෙන එක ඔබතුමාලා අඩු නොකර 24කින් අඩු කරලා ගසා කන සූත්‍රයේ ලෙසම තියෙනවා. හැබැයි විජිත සේරත් තෙල් මිල සූත්‍රය පාවිච්චි කරේ නැත්තම් ඇයි පෙට්‍රල් රුපියල් 21කින් අඩු කරනකොට සුපර් ඩීසල් 33කින් අඩු කරේ? විජිත හේරත් මැතුමා කියන විදියට අපිට පේන්නේ V8 වලට රුපියල් 33කින් අඩු කරනකොට ට්‍රීවිල් වලට බයික් වලට රුපියල් 21යි අඩු කරලා තියෙන්නේ කියලා. එතකොට අපි දැනගන්න කැමැති අද අනුර කුමාර දිසානායක මැතුමා පළවෙනි සහනය ලබා දෙන්නේ තමන්ගේ මැතිවරණයට බිලියන ගාණක් වියදම් කරපු ව්‍යාපාරිකයන්ටද, එහෙම නැත්නම් ගමේ මැතිවරණය කර අපේ බයික් එකේ ට්‍රීවිල් එකේ යන සහෝදරයාටද කියලා. මෙතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයට චන්න ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. මෙවර ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නව සභාපතිවරයා සඳහන් කළේ ඔක්තෝබර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බවයි. ඒ අනුව අවසන් වරට පසුගිය ජූලි මාස දෙවනදා සංශෝධනය කිරුණු මිල ගණන් අනුව මෙම මාසය තුලද ලිට්‍රෝ ගෑස් මිල ක්‍රියාත්මක වනු ඇති.